ඉතින් ඔන්න ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැම කෙනෙක්ටම සේල් විදුදු YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ අන්තිම වීඩියෝ එකේ කිව්වා වගේ ඔන්න මාත් එක්ක ඉන්නවා අපේ එන්ජින් කැඩට්. මේ තමයි එන්ජින් කැඩට්. ඉතින් මෙයා තමයි එන්ජින් ඩිපාර්ට්මන්ට් එකේ පළවෙනි රෑන්ක් එක ඉංජිනේර කෙනෙක් විදිහට උසස් වීම් ලබන්න යන්න තියෙන පළවෙනි රෑන්ක් එක තමයි එන්ජින් කැඩට් කියන්නේ. ඉතින් අද වීඩියෝ එක පුරාවට කොහොමද එන්ජින් කැඩට් කෙනෙක් වෙන්න මොනවද කරන්න ඕන කෝස් එක, ඒ වගේ මේ කෝසස් ලංකාවේ කොහෙද ෆලෝ කරන්න පුළුවන්, එතකොට ඒ වගේ කාල සීමාවන් කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් එයා එන්ජින් කැඩට් කෙනෙක් විදිහට ඔන් බෝඩ් වෙන්න ස්ටෙප් බයි ස්ටෙප් එයා ආවේ කොහොමද, ඉතින් මේ වගේ දේවල් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක අන්තිම වෙනකන්ම බලන්න කියලා මගේ යාළුවගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නේ සේල් විදුදු YouTube channel එකව තාමත් subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එකත් ඉස්සෙල්ලා වීඩියෝ එක වගේම share කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙමනම් දැන් වීඩියෝ එකට අපි යන්න හදන්නේ. අද වීඩියෝ එක පුරාවට ඔයාලට කියලා දෙනවා කොහොමද එන්ජින් කැඩට් කෙනෙක් විදිහට නැවකට එන්නේ. මේ දේවල් හැමදේම ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. එහෙමනම් අද අපි වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ මම වීඩියෝ එක මේ විදියට පටන් ගන්නම්. මම මුලින්ම අපේ එන්ජින් කැඩට් ඔයාලට හඳුන්වලා දෙන්න කියලා කියන්නම්. මලි පොඩක් කියන ඔයා ගැන විස්තර අපේ යාළුවන්ට දැනගන්න කැමතියි. මම ජයසංක බේසිංහ. මම දැන් මේ පළවෙනි අවුරුද්ද තමයි එකතු වෙලා ඉන්නේ නැවත් එක්ක. ඒ කියන්නේ එන්ජින් කැඩට් කෙනෙක්. ඔව්. එන්ජින් කැඩට් කෙනෙක් විදිහට. එතකොට ඔයා ගම මල්ලි? මම මාතර. හරි. එතකොට මල්ලි අපේ යාළුව ගොඩ දෙනෙක් අහලා තිබ්බා මේ විදිහට එන්ජින් කැඩට් කෙනෙක් වෙන්න මොකද්ද කරන්න ඕන කෝස් එක කියලා. එතකොට ඔයා හදාරපු පාඩමාලාව මොකද්ද? ඒ කියන්නේ මේ ඔන් බෝඩ් වෙන්න මේ වෙනකන් ඔයා හදාරපු පාඩමාලාව මොකද්ද ප්‍රධානම? ඔව් ලංකාවේදී නම් අපිට දෙකක් තියෙනවා. ඒ කියන්නේ රජයේ විශ්වවිද්‍යාලවල ඔව් රජයේ දෙකක් තියෙනවා. NDT TTI. ඔව් NDT එකයි TTI එකයි. මම මගේ එක වීඩියෝ එකක් ඇති. ඔයා මේක අලුතෙන්ම බලන කෙනෙක් නම් බලන්න මගේ වීඩියෝ එකක් තියෙනවා NDT එක ගැන කරලා. ඒක රජයේ සෙඩිස්කෝ එකෙන් ඉන්නේ. ඉතින් ඒ පිළිබඳව දැනගන්න කැමති නම් මගේ channel එකේ පල්ලෙහාට ගිහිල්ලා බලන්න වීඩියෝ එකක් තියෙනවා. එතකොට මම රජයේ තැන් විතරද තියෙන්නේ මේක හදාරන්න? නෑ. දැන් මම වෙලා තියෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලය. පෞද්ගලික කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල කීයක් තියෙනවද සාමාන්‍ය? සාමාන්‍ය ප්‍රධානව මේ පාඨමාලාව හදාරන්න නම් ඔයාලට තැන් දෙකක් තියෙනවා. දෙකක් තියෙන්නේ. හරි. ඒ කියන්නේ එතකොට ඕනේ නම් ඔයාලට රජයේ තැන් දෙකකින් හදාරන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික තැන් දෙකකින් හදාරන්න පුළුවන්. එතකොට ওই දෙකේ හදාරන එකේ වෙනස මොකක්ද? ඒ කියන්නේ දැන් රජයේ තැන්වල හදාරන්න යන්නේ මොන වගේ කට්ටියද? රජයේ එක දැන් මෙහෙමයි. දැන් ඒ කියන්නේ උසස් පෙළ සමත් වෙලා කරලා ඊට පස්සේ තමන්ට රිසර්ච් තියෙනවනේ. ඒ කියන්නේ ඒ පාඨමාලාවට අදාළ රිසර්ච් එක තියෙනවනම් අපිට කියන්නේ ඊට පස්සේ අපිට මේ එක්සෑම් එකක් තියෙනවා. ඒ කියන්නේ NDT වල එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එක ලිව්වට පස්සේ තමයි එයා ඒකට තෝරගන්නේ. හරි. ඊට පස්සේ දැන් TTI එකෙත් එහෙමයි. TTI එකෙත් එහෙමයි. දැන් ඔයාලට හදිස්සියේවත් ඒ කියන්නේ විශේෂ තියෙනවා නේද? මගේ වීඩියෝ එකෙත් මම කියනවා මේ කියන්නේ NDT එකේ TTI එක කරනවා නම් ඔයා අනිවාර්යයෙන් මැත්ස් හදන්න ඕනේ. ඔව් මැත්ස් කරලා තියෙනවා. අනිවාර්යයෙන් මැත්ස් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ඒ කියන්නේ දැන් ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න බැරි වුණා නම් ඒ කියන්නේ මැත්ස් වලින් හදාරන්න නැත්තම් ඒ කියන්නේ ඒ අදාළ සාමාන්‍ය නැත්තම් ඒ නැත්තම් ඔයාලට තෝරගන්න වෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල. අර දෙකෙන් එක. ඒක නම් නොකිය ඉන්න. මොකද නම් කියන එක හරිය නැති ඉන්න. පෞද්ගලික විශ්වවිද්‍යාල දෙක එතකොට එයාට තෝරගන්න පුළුවන්. එතකොට මේගොල්ල මල්ලේ කොහොමද මේගොල්ල ආවම සුදුසුකම් මොකද්ද? සාමාන්‍යයෙන් ඔයා ආපු ඉන්ස්ටිටියුට් එකේ මොකද්ද මේගොල්ල ඉල්ලන ආවම සුදුසුකම්? ඒ කියන්නේ මම ආපු දැනින්. ඒ කියන්නේ මම ආපු විශ්වවිද්‍යාල නම් ඉල්ලන්නේ ඒ කියන්නේ උසස් පෙළට. උසස් පෙළට විද්‍යා අංශයෙන් හදාරලා සබ්ජෙක්ට් දෙකක්. ඒ කියන්නේ ෆිසික්ස් විද්‍යා අංශයෙන් කියන්නේ බයෝ හෝ මැත්ස් නැත්නම් මැත්ස් බයෝ හෝ මැත්ස් බයෝ හෝ මැත්ස් ෆිසික්ස් නැතුව ෆිසික්ස් එක තවත් විෂයක් සමත් වෙන්න ඕන. හරි. එතකොට ඔන්න මතක තියාගන්න ඔයා මේක පෞද්ගලික අංශයෙන් හදාරන්න ඉන්නෝ නම් අපේ කැඩිට් කියන විදියට ඔයාට ෆිසික්ස් එක තව එක විෂයක් සමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ එකක් ෆේල් වුණාට ගමන් නැහැ. මොකක් හරි ෆිසික්ස් අනිවාර්යෙන් සමත් වෙන්න ඕනේ. එතකොට يعني මම දැන් මේ කියන්නේ මම ඇතුළත් වෙච්ච කාලේ තිබුණු සුදුසුකම්. දැන් සමාජයට අප්ඩේට් වෙලා ඇති ඇත්තටම. ඔයා දැන් කොච්චර කාලද? දැන් මම කියන්නේ මම 2018. දැන් ඒ කියන්නේ අවුරුදු දෙකක් ඉවරයි.
හරි එතකොට අලුත්ම අප්ඩේට් ඔයාලා බලා ගන්න ඕන නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ඒගොල්ලන්ගේ පෞද්ගල විශ්වවිද්‍යාල වල කන්ටැක්ට් නම්බර්ස් එතකොට රජයේ ඒ දෙකෙත් මම කන්ටැක්ට් නම්බර්ස් දානවා ඔයගලන්ට වැඩි විස්තර ඒගොල්ලන්ගෙන් අලුත් අප්ඩේට් ගන්න පුළුවන් එතකොට මල්ලි සාමාන්‍ය අපේ ඔයාගේ කෝස් එකේ අපිට කියන්න පොඩ්ඩක් මේ පාඩමාලාව කොහොමද යන්නේ ඒක මම දන්න තරමට තියෙනවා ෆේස් 1 එහෙම එහෙම කියලා තියෙනවනේ එතකොට ඔයා කියන්න පොඩ්ඩක් ඔයාගේ කොහොමද ඒකේ දැන් දැන් මම අවසන් ඔයා දැන් ඔයා මෙහෙම ඔයා දැන් මේ අලුතෙන්ම ජොයින් වෙනවා මේ කැම්පස් එක එතකොට මොකද එතනින් එහාට යන්නේ පාරේ ඒ කියන්නේ ජොයින් වෙනවා ඊට පස්සේ අපි අවුරුද්දක් ඇකඩමි ඔයාට ෂෝ බේස් ට්‍රේනින්ග් එකක් ඒගොල්ලෝ බේස් ට්‍රේනින්ග් එක. හරි. ඊට පස්සේ ඒක ඉවර වෙලා ඊට පස්සේ තමයි අපි يعني CDC හදන්නේ. ඊට පස්සේ CDC CDC. එතකොට කියන්නකෝ එතකොට මුල් මාස කීයක් සම්පූර්ණ කරනවද CDC එක හදනක තැනක මාස 12. හරි. මුල් මාස 12 ඔයා එතකොට ඇකඩමික් ඉන්නවා ඊට පස්සේ ෂෝ බේස් ට්‍රේනින්ග් එකට යනවා ඊට පස්සේ තමයි ඔයාට CDC එක ගන්න. CDC එක. එතකොට ඔයා මේ කියන්නේ එක්සෑම් එකක් තියෙනවද පළවෙනි එක ඉවරලා ඒ කියන්නේ අපිට එක්සෑම් දෙකක්. ඒ කියන්නේ සෙමෙස්ටර් මිඩ් සෙමෙස්ටර් එක ඊට ෆයිනල් සෙමෙස්ටර්. ඒ කියන්නේ ෆයිනල්. ඊට පස්සේ තමයි ට්‍රේනින් එකට ගිහිල්ලා ඊට පස්සේ තමයි අපිට CDC. CDC. හරි. CDC එක ගත්ත තැන ඉඳන් මොකද වෙන්නේ ඊට පස්සේ? CDC එක ගත්ත තැන ඉඳලා අපිට කියන්නේ වෙඩි ලිස්ට් එක. පළවෙනි ඔන්බෝඩ් වුණාට පස්සේ කියන්නේ සාමාන්‍යයෙන් කැඩිට් කෙනෙක් මාස 6 අවුරුද්ද මාස 6 සාමාන්‍ය මාස 6 අවුරුද්දම යනට ඉන්නවා කියන්නේ. හරි. ඒ කියන්නේ ඒ වෙලාවේ තියෙන සිටුේෂන් එකත් එක තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ මාස 6 හිටියට පස්සේ කියන්නේ මුළු අවුරුද්දක් අපි ඔන්බෝඩින් ෆේස් 2 එක ඔන්බෝඩින්. ඔන්බෝඩ්. අපි දැන් හොඳට මතක තියාගන්න. ඒතකොට ෆේස් 1 එක ඔයාලා ලංකාවේ කරන් තියෙන. ඒතකොට ෆේස් 2 එක ඔන්බෝඩ් යන්න ඕනේ. ඔන්බෝඩ්. ඒක වේග ලිස්ට් එක ඉඳලා යනවා. කියන්නේ ඒක ඒක ඉතින් ඒ වෙලාවේ තියෙන තත්ත්වය තමයි. හරි. එතකොට ලිස්ට් එකක් කියන්නත් බෑ. කියන්නේ සමහර වෙලාවට කැඩිට් ළම ගන්න ලංකාවේ කියන්නේ ලංකාවට ලංකාවේ ඒජන්ට් ලගෙන් කැඩිට් ළම ගන්න කම්පැනි තියෙනවා. ඒ වගේම කියන්නේ කෙලින්ම අපිට කැම්පස් එකට එවනවා. ආ. මේ කියන්නේ ඉන්ටර්විව් එක කියන්නේ මේක එක්සෑම් එක. හරි. එක්සෑම් එක. ඊට පස්සේ ඒකෙන් තෝරන ගන්නවා. එහෙම ඉතින් තියෙනවා. නැත්තම් වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා. නැත්තම් වේටින් ලිස්ට් එකේ. හරි එතකොට ඔයා මාස 6ක් හෝ 12ක් ඔන්බෝඩ් ඉන්දියාවට පස්සේ ඔයා 12ම සම්පූර්ණ කරා කියන්නකෝ ඊට පස්සේ මොකද වෙන්නේ එතනින් එහාට මාස 12 සම්පූර්ණ කරාට පස්සේ ඊට පස්සේ ලංකාවේ අපිට ආයෙත් ඇකඩමි ඒ කියන්නේ ඇකඩමික් මෙහෙමයි තියෙන්නේ කියන්නේ පළවෙනි මාස 8 පළවෙනි මාස 8 අපිට ඩොක්කියා හරි ලොකයන්ගේ කියන්නේ දැන් විස්තර කරන්නේ ඔන්බෝඩ් වෙලා ආයි ලංකාවට ආවට පස්සේ පළවෙනි මාස 8 ඩොක්කියක්. ඔව් පළවෙනි මාස 8 ඩොක්කියක්. හරි. ඊට පස්සේ මාස 6ක්. මාස 6ක් ආයි ඇකඩමික්. හරි. ඔව් පළවෙනි මාස 8 ඩොක්කියක් මාස 6ක් ඇකඩමික්. හරි. ඇකඩමික්. ඊට පස්සේ මිනිස්ටර් එක්සෑම්. මිනිස්ටර් එක්සෑම්. මිනිස්ටර් එක්සෑම්. හා හා. මිනිස්ටර් එක්සෑම් මේ කියන්නේ ඒක ඕරල් එකයි රිටන් එක. රිටන් එක. හරි. එතකොට ඒකද ෆයිනල් එක්සෑම් එක ඕගොල්ලන්ට තමයි COC ගන්න තියෙන එක තමයි COC එක්සෑම් එක. ඊට පස්සේ ඒක සමත් වුණොත් අපිට COC ගන්න පුළුවන්. ඔව් ඒක තමයි ටිකක් අමාරු එක්සෑම් එක. එතකොට මුල් ඔක්කොම එතනට යන ගමන් ෆේසස් කීයක් තියෙනවද මල්ලී? ඒ කියන්නේ ෆේස් 1, ෆේස් 2, ෆේස් 2 ඔන් බෝඩ්, ෆේස් 3. ෆේස් 1 ඇකඩමික්, ෆේස් 2 ඔන් බෝඩ්, ෆේස් 3 ඩොක්යාඩ් වගේම ඊට පස්සේ ඇකඩමික්, ඊට පස්සේ ෆයිනල් එක්සෑම් එක. හරි. එතකොට ඕක තමයි ඊට පස්සේ ඔයාට COC කොහොම හරි එක්සෑම් කට්ට කාලා එක්සෑම් කඩ ගොඩක් කට්ටක් කන්න වෙනවා ලංකාවේ වගේ කරනවා නම් ඉතින් අපේ ස්ටෑන්ඩඩ් වැඩි හින්දා ඒගොල්ලෝ ටිකක් වැඩිපුර ප්‍රශ්න අහනවා. ඉතින් ඒක නිසා ටිකක් මහන්සි ටිකක් නේ ගොඩක් මහන්සි වෙනවා නේ. ඉතින් ඊට පස්සේ ඔයා එතනින් එහාට
දැන් ඔයා තාම ඔය ෆේස් 2 එකේ ඉන්නේ. මෙයා ෆේස් 2 එකේ ඉන්නේ තාම දැන් ඇකඩමික් ඉවරලා ඊට පස්සේ දැන් ඔන් බෝඩ් ඇවිල්ලා ඉන්නේ. මෙයාට ඊළඟට ඩොක්යාඩ් එකට යන්න දෙනවා. ඊට පස්සේ තමයි එක්සෑම් එක. නමුත් ඉතින් මෙයා මෙයාගේ ෆීල්ඩ් එක ගැන දැන හින්දා මම අහන්නේ මේ එතකොට ඔයා COC ගත්තට පස්සේ එතනින් එහාට මොන රෑන්ක් එකකටද යන්න පුළුවන් මොකද්ද එතනින් එහාට වෙන්නේ COC එක ගත්තට පස්සේ අතනම අපි දැන් ෂිප් එකට ඔන් බෝඩ් වෙනවා නම් ආයේ ජූනියර් ඉංජිනේර් COC අරගෙන ජූනියර් ඔෆිසර් තර්ඩ් ඔෆිසර් සෙකන්ඩ් ඔෆිසර් එනකම් මේ වලට එක්සෑම් නැහැ ඒ වගේම තමයි වෙනසක් නැහැ අපි තර්ඩ් ඉංජිනේරින් පස්සේ ආයෙත් එක්සෑම් එකක් තියෙනවා සෙකන්ඩ් ඉංජිනේර් කියන්නේ ඔයගලන්ට මගේ වීඩියෝස් වල කියලා දෙනවා ටිකක් නෙමෙයි වගකීම් ගොඩක් වැඩි ගොඩක් දේවල් දැනගන්න ඕනේ කියන තරම් ලේසි නෑ ඉතින් මල්ලි මෙහෙම දැන් ඔයා පළවෙනි පාර ඔන් බෝඩ් වුණාම ඔයාට මොනවාද ඔයා කොච්චර කාලෙ ඉන්දියද ලංකාවේ කියන්නේ ඔන් බෝඩ් වෙන්න සාමාන්‍ය කෝස් එක කරලා වෙයිටින් ඉන්නේ ඔස්සේ කියන්නේ මම CDC එක අරගෙන CDC එක අරගත්තට පස්සේ මාස 9ක් එහෙම ඔන්න මතක තියාගන්න මේ ඕනම තැනක කියන තරම් ලේසි නෑ මේ ඇත්තට මේක නේ ඇත්ත කෝස් කරාට ඒ කියන්නේ කෝස් කරලා ඔයාලට සාමාන්‍යයෙන් මාසෙකින් විතර යන්න හම්බ වෙනවා ඒක ගොඩාක් කලාතුරකින් වුණොත් වෙන්නේ ඒක ගොඩක් ලක්කයක් තියෙනවනේ ඉතින් එහෙම නැත්තම් සාමාන්‍යයෙන් අඩුම ඉතින් මාස 6ක්වත් ඊට වඩා අනිවාර්යයෙන්ම යනවා නේ ගොඩක් අය ඔයාලා බැදී ගොඩක් බැදී යන හිටිය ඒ කියන්නේ පළවෙනි කනාව මාසෙකින් වගේ බොන්න උනා හරි මෙහෙම දැන් අහන්න ඕන විශේෂම දෙයක් එතකොට ඕනම ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල දැන් වා කරපු දැන ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම නැවත් දෙනවනේ කොහොමද ඒ කියන්නේ මේ ඉස්තර කිව්වොත් නෝනේ නමුත් ඉතින් නැවත් දෙනවා ඒක අවුලක් නැහැ ඔව් හරි ඊට පස්සේ මල්ලි දැන් කියන්නකෝ ඔයා පළවෙනි පාර ඔන් බෝඩ් වුණාම කොහොමද ඔයාගේ අත්දැකීම කියන්නේ ඔයා මුකුත්ම දන්නේ නැහැ නේ ඇත්තටම මේ කියන්නේ ක්‍රූ එකත් එක්ක හැසිරෙලා නැහැ වෙන 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 රටවල අයත් එක්ක ඉන්න තියෙන්නේ එතකොට මොන වගේ අත්දැකීම් වලටද ඔයාලා මුහුණ දෙන්න උනේ දැන් මේ මේ නැවේ මං අහන්නේ දැන් ඒ කියන්නේ මට නම් ඇත්තටම ලොකු අපහසුතාවයක් පතුන්නේ නැහැ අයියලා ඉන්නවා ඔව් ඒ කියන්නේ අපිත් එක්ක ලංකාවේ ගොඩක් ඉන්නවානේ අපේ ලංකාවේ 13 දෙනෙක් ඉන්නවා 13 දෙනෙක් ආවා ඊට පස්සේ දැන් අපිට ඔක්කොම හම්බුනේ ඔෆිසර්ස්ලා ෆොරින් ඔව් ෆොරින් ඔෆිසර්ස්ලා තමයි හම්බුනේ මට නම් හම්බුනේ අවුලක් නැහැ ඇත්තටම ඇත්තටම ප්‍රශ්නයක් නැහැ මේ සාමාන්‍යයෙන් ඔයාට හම්බුනා ඇත්තටම අවුලක් නැහැ නමුත් ඔයාගේ යාළුවෝ කියනවා ඇදෙන මේ වගේ කට්ටිය ඉන්නවා මේ වගේ අපහසුතාව වලට පත් වෙනවා කියලා. අපහසුතාවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක ඉතින් ඒ ඔෆිසර් අනුව තීරණය නේද තමයි ඒක තියෙද? ඔව්. සමහර මම අහලා දිනවා ඉතින් කැඩට් ඔන් බෝඩ් වුණාම ඉතින් ගොඩක් කටු දෙනවා කියලා. නමුත් ඉතින් මතක තියාගන්න ඔයා කටු කන ධර්මයට හොඳයි නේ. පළවෙනි කොන්ට්‍රැක්ට් එක ඔයාට පුළුවන් තරම් කටු හම්බ වෙන ධර්මයට හොඳයි. මොකද ඔයා පළවෙනි කොන්ට්‍රැක්ට් එකේ ඇවිල්ලා නිකන් ඔයාට බබා වගේ ඉන්න chance එක හම්බුනොත් එතනින් එහාට ගිහිල්ලත් හරි අමාරු වැඩ කරගන්නනේ. මොකද engine එකේ parts ගොඩක් තියෙනවා හැමදේම family වෙන්න ඕනේ හැම ඇනේ පවා ඉතින් family වෙන්න ඕනේ ඉතින් මේ දේවල් තමන්ගේ දක්ෂතාවය අනුව අල්ල ගන්න ඕනේ ඉක්මනටම එතකොට මල්ලි සාමාන්‍ය ඔයාගේ දවස ගෙවන හැටි පොඩ්ඩක් කියන්න කියන්නේ ඔයා කොහොමද සාමාන්‍ය දවස් දවස ගෙවන්නේ මට නම් තාම watch එකක් නැහැ ඔව් watch එකක් නැහැ මම day කියන්නේ දවසේ day කියන්නේ 8:05 8:05 හරි ඒ කියන්නේ මම දැන් ඒ කියන්නේ 8:00 පටන් ගත්තද අතහමාරට විතර engine room එකට control room එකට ගිහිල්ලා හරි අපි ලෑස්ති වෙනවා කියන්නේ දැන් අපිට අනිවාර්යයෙන්ම දවසට tool box meet නැහැ තියෙනවා ඔව් tool box meet නැ කියන්නේ යාළුවනේ දැන් හැමදාම වැඩක් පටන් ගන්න කලින් නැ ඒ කියන්නේ section එකේ දැන් engine එකේ නම් chief engineer second engineer ඉන්නවා ඊට පස්සේ deck එකේ නම් chief officer ඉන්නවා ඉතින් ඒගොල්ලෝ ප්‍රධානව ඒ department දෙකට වෙන වෙනම ඒගොල්ලෝ දවසේ කරන්න තියෙන වැඩ එතකොට ඒකේ මොනවාද ඕගොල්ලන්ට එන risk assessment එකක් කරනවා මොනවාද එන බාධක ඉතින් මේ දේවල් එක්ක
කොහොමද මේ දවසේ වැඩ plan කරගන්නේ ඉතින් මේ දේවල් කතා කරන එක තමයි tool box meeting එක කිව්වේ ඒක ඔයගොල්ලෝ දන්නේ නැති නිසා කිව්වේ ඉතින් ඊට පස්සේ tool box meeting එකෙන් පස්සේ ඊට පස්සේ අපි කියන්නේ ඒ දවසේට අදාළ වැඩ ඔව් කියන්නේ මම නම් ඉතින් කියන්නේ මට වගකීමක් නැහැ මට වගකීමක් නැහැ මට දෙන්නේ assist කරන්න වගකීමක් නැහැ කියන්නේ මෙහෙම එයා කීපක වැඩ දීලා ගන්න බා වගකීමක් නැහැ කියන වගකීමක් එයාට දෙන්නේ නැහැ මොකද මේ පළවෙනි පාරනේ එයා ඇත්තටම කිසි දෙයක් දන්නේ නැහැ theory part එක දැනගත්තට theory part එක දැනගත්තට practical ඒවා ඉතින් මේ පොඩ්ඩක් දන්නේ නැති නිසා වගකීමක් දෙන්නේ නැහැ හරි ඊට පස්සේ මනරන් දෙන්නේ කියන්නේ දැන් අපේ crew එකට officers වලට කියන්නේ උදව් කරන්න හරි paper work ඊට පස්සේ කියන්නේ මොකක්ද කියන්නේ දැන් වට paper works තියනවා කිව්වහම සාමාන්‍ය මොන වගේ paper works ද දැන් ඒගොල්ලෝ කියන්නේ ඒ කියන්නේ permit හදන කියන්නේ permit ඒ කියන්නේ fill කරන්න නෑ මම කියන්නේ permit හදන කියන්නේ excel වල excel වැඩ ඒව දැනගන්න ඕන ඒක ඔයගොල්ලෝ කොහොමද fill දෙනවනේ ඔව් ඔව් නෑ ඒ කියන්නේ අන්තිමට අපිට තිබුණා අන්තිමට තිබුණා පොඩි section එකක් තිබ්බා ඒ කියන්නේ පොඩක් දැනගෙන හිටියට ඒ කියන්නේ පාඩුවක් වෙන්නේ නැහැ පොඩක් අර කියන්නේ නොදැන හිටියත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම කියන්නේ ඒ කියන්නේ දැන් ඉන්නවනම් හොඳයි හරි එතකොට තව මොනවාද ඔයාලට කරන්න තියෙන වැඩ එන්ජින් එකේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒගොල්ලෝ මොනවා හරි රිපයර් එකක් කරද්දී මම දැනතරමට ඉතින් ඒවට පොඩි පොඩි උදව් දෙන්න ඕනේ ඒ දේ දෙනවා ප්‍රධානම දේ තමයි ඉතින් කැඩිට කෙනෙක් විදිහට දෙනවා නම් අනිවාර්යෙන්ම ක්ලීනින් මතක තියාගන්න මේ ගොඩක් අය ක්ලීන් කරනවා කියන්නේ ලැජ්ජයි ඉතින් ක්ලීන් කරනවා කියන්නේ ඒක වෙනමම ක්ලීන් කරනවා ඉන්නවා ඉතින් ලෝකේ ඕන තැනක වැඩ කරනවා ඉතින් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ මේ ජොබ් එකේ පටන් ගන්න ක්ලීනින් වලින් හැම ජොබ් එකම අපේ ජොබ් එකත් පටන් ගන්න ක්ලීනින් වලින් දැනට සමහරලාට ක්ලීන් කරන්න තියෙනවා ඉතින් ඒක ලැජ්ජ වෙන දෙයක් නෙමෙයි ඒ කියන්නේ ඒක කොච්චර ජොබ් එකේ පාට් එකක් නේ සමහර වෙලාවට ඔෆිසර්ස් ලා ඒ ඔව් ඔෆිසර්ස් ලා නම් තියෙන්නේ ඒ දේ තියෙනවා ඒක ප්‍රශ්නයක් නෑ ටික දෙනයි ඒ ටික දෙනාගෙන් ඔක්කොම කව කරගන්න ඕනේ ඔව් ඔක්කොම කව කරගන්න එතකොට මල්ලී සාමාන්‍යයෙන් ඔබ ඔයාට වැඩ කියලා දෙනවා දැන් මම කියන්නේ ඔයා සම්බන්ධ නෙවෙයි normally කැඩට් කෙනෙක්ට ඔව් ඉංජිනේර් කෙනෙක් වැඩ කියලා දෙනවාද කොහොමද ඒගොල්ලෝ සාමාන්‍යව ෆලෝ කරනවා නේද ටික කාලයක් කියන්නේ කැඩට් කෙනෙක් විදිහට නැවකට ආවට පස්සේ අතනම අපි ඉන්නේ සෙකන්ඩ් ඉංජිනේර් සෙකන්ඩ් ඉංජිනේර් යටතේ තමයි කැඩට් ඔක්කොම වැඩ කරගෙන යන්නේ දැන් එයා තමයි කියන්නේ හැමදේම කියලා දෙන්නේ දැන් එයාගේ වොච් එක එයාගේ ඩියුටි වෙලාව නැති වුණාම එතනට ඉන්න ඔෆිසර් කියන්නේ 3rd engineer 4th engineer එයාත් එක්ක වැඩ කරගෙන යන තමයි තියෙන්නේ එන්නේ එයාලා දැන් මම නොදන්න දේවල් අතරම දැන් අපි දන්නේ තියරිනේ ඔව් තියරි පාට් එකනේ දැන් ඩිරෙක්ටර් පාට් එක එයාලා දෙනවා හරි මෙහෙමයි දැන් වීඩියෝ එක අතරම ගොඩක් දුරට ගියා එතකොට මල්ලී ඔයාගේ අවසන කියන්නේ ඔයාගේ මොකද්ද බලාපොරොත්තු ඉස්සරහට මොන වගේ කෙනෙක් වෙන්නද යන්නේ ඉතින් ඔයා දිගටම සේල් කරන්න සීජී ඔයා දිගටම සේල් කරන්න තමයි බලාපොරොත්තු ඉන්නේ චීෆ් ඉංජිනේර කෙනෙක් ඉතින් කැඩට් කෙනෙක් වෙනවා කියන්නේ අපේ ඉංජිනේර අපි ට්‍රයි කරනවා ලංකාවේ මේ දක්ෂ චීෆ් ඉංජිනේර කෙනෙක් වෙයි කියලා හිතනවා ඉතින් මල්ලී අලුතෙන් දැන් ඔයා හිතන්නේ A level කරලා ඉන්න කෙනෙක් දැන් මේ වීඩියෝ එක බලුවාම ගොඩක් අයට ආස හිතෙනවා කරන්න ඉතින් ආස හිතුණාට මෙහෙම ප්‍රශ්න තියෙනවානේ දැන් සමහරවිට අපි දල වශයෙන් මේකේ අපි ගාන කියන්නේ නැතු වෙමු නමුත් ඔවා සාමාන්‍යයෙන් ටිකක් ලොකු ප්‍රමාණයක් කරන පෞද්ගලික විශ්වවිද්‍යාලයක කරනවා නම් මේකනේ මුදල් ලොකු ප්‍රමාණයක් කියන්නේ ඒක කියන්නේ තමයි ලෝන් ගන්න පුළුවන් ලෝන් දැන් තත්ත්වේ කොහමද දැන් ඒ කියන්නේ අපේ කාලේ ඇතරම ඒකටම ලෝන් නැහැ තිබුණේ අපි කියන්නේ වෙනම කියලා බෑන්කේ ගන්නවා නම් එහෙම තමයි තිබුණේ දැන් මම දන්න තරමට ඒක ස්ටුඩන්ට් ලෝන් නම් කරලා දීලා තියෙනවා මොකද පාසුකම ලබා දීලා තියෙනවා ඔයාට අර gedara ආර්ථික තත්ත්වෙත් එක්ක ඔයා තීරණය කරන්න ඕන මේක ඉස්සරහට යද්දී සාමාන්‍යයෙන් ඔයාට සාමාන්‍ය සල්ලි ප්‍රමාණයක් ඕන වෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වෙනවා නම් දැන් පළවෙනි අවුරුද්ද අපි දැන් එක පාරටම ඒ ගාන ගෙවල ඉවර කරන්න ඕනේ අපි කියන්නේ මේ අවුරුද්ද ඉවර වෙනකොට අන්තිම එක්සෑම් එක කියන්නේ එක්සෑම් එක කරලා ඉවර වෙද්දී අපි ගාන ගෙවල දෙන්න ඕන ආ එහෙමයි ඒක තමයි තියෙන්නේ හරි එතකොට මල්ලී ඔයා අලුතෙන්ම A level කරලා ඉන්න කෙනෙක්ට ඔයා මොකක්ද දෙන්න තියෙන පණිවිඩය මේ ෆීල්ඩ් එකට එන්න කැමති නම් සාමාන්‍ය දැන් ඔයාලා දැන් මැච් කරලා තියෙනවනේ. ඔව්. ඔයාලගේ රිසල්ට් එක කියන්නේ ඔයාලගේ කියන්නේ ඔයා හිතනවා නම් හරි කියලා. ඒ කියන්නේ තමයි හිතනවනේ. කරගන්න පුළුවන්. කරගන්න පුළුවන් කියලා දැන් ඒ කියන්නේ ඔයාලා පොර බලන්න NDT ගිය අයගෙන් කොහොමද රිසල්ට් තිබ්බේ සර්ට් ස්කෝර් කොහොමද ඒකට මදි නම්. ඔව්. විතර මදි නම්. ඒකට මදි වගේ දැනෙනවනේ. ඊට පස්සේ දැන් ඔයාලා බයෝ කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන්න වෙනවා.
ඒක මතක තියාගන්න ටිකක් සාමාන්‍ය වට බේසිකලි ඉංග්‍රීසි ලියන්න කියන්න පුළුවන් නම් ඔව් දෙයක් කරගන්න පුළුවන් කියලා තමයි හිතෙනවනේ එන්නේ වගේ අය ඉතින් කරන්න කරාට අවුලක් වෙන්නේ නැහැ මේ මොකද ඒගොල්ලෝ ඉතින් නැවක් දෙනවා ඉතින් කටු කන්නත් පුළුවන් වෙන්න ඕනේ ටිකක් වේටින් ලිස්ට් එකේ ඉන්නත් බලාගෙන කරනවා නම් ඉතින් ඒක කරන්න ඉතින් එහෙමනම් මල්ලි අපි මේ විදිහට වීඩියෝ එක ඉවර කරමු මං හිතන්නේ මේ වීඩියෝ එක ගොඩක් අය ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති I think oyala video ekak antim wenakamma balanna nathi kiyala hitenawa. I think ehemanam yaluwane selvithiyudu YouTube channel ekin genapu me video ekak me widiyata owata awasan karanawa. I think mawa subscribe karala naththam aniwaryenma subscribe karanna. E wagema bell icon ekatath podi touch ekak deegena yanna. Etoda mage videos owalata ikmanatama daapu gama aniwaryen balanna puluwan. I think ehemanam video ekak me widiyata awasan karanawa. Bohoma stuti malli ape yaluwanta godak tippa prashnaya man godak galinam me video ekak එනකම් බලන් ඉඳියා ගොඩක් අය අහලා තිබ්බ එන්ජින් රූම් එකේ වීඩියෝ එකක් කරන්න කියලා ඉතින් අනිවාර්යයෙන්ම ඔව් මෙහි තියෙන ප්‍රශ්නේ දන්නවනේ මේ පොඩ්ඩක් අපිට අවසර නැහැ එන්ජින් එකේ වීඩියෝස් කරන්න දැනට බලමු මම අවසර ගන්න පොඩි try එකක් දෙනවා ඉතින් කම්පැනිටවත් කිසිම දෙයකට පාඩුවක් නොවෙන්න වීඩියෝ එක ලස්සන කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් එහෙමනම් සෙලිතුරු විදුව ඔයාලගේ මේ විදියට සමු ගන්න ඔයාලා හැම දිනෙටම තෙරුවන් සරණයි